වනෝද්‍යානයතුළු මෙරට සෑම ප්‍රදේශයකම වාගේ දක්නට ලැබෙන සත්වයක් වන මොනරා සැලකෙන්නේ ආරක්ෂිත සත්වයක් ලෙස. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. නමුත් පසුගියදා ගෝවිත් අලි නැමැති YouTube නාලිකාව පවත්වාගෙන යනු ලබන විදේශිකයෙකු මෙරට ආදිවාසීන් සිවුදෙනෙකු සමග එක්ව මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි මොනරෙකු දඩයම් කර පුළුස්සා ආහාරයට ගන්නා ආකාරය සිය YouTube නාලිකාව ඔස්සේ ප්‍රදර්ශනය කර තිබුණා. මේ වන විට එම වීඩියෝ පටය නැරඹුම් වාර 64 දහසක්ද ඉක්මවා නරඹා තිබෙනවා. අදාළ විදේශිකයා සංචාරකයෙකු ලෙස මෙරටට පැමිණ ඇති අතර ඔහු සිදු කළ මෙම ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරේබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ අදාළ සිද්ධියට සම්බන්ධ වූ ආදිවාසීන් සිවුදනා සහ එය සිදු කළ ස්ථානයේ සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි. මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වීම, ගිනි දැල්වීම, දුනු ඊතලවලින් විද ආරක්ෂිත පක්ෂියෙකු ඝාතනය කිරීම මෙන්ම එය සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීම යන චෝදනා අදාළ විදේශිකයා ඇතුළු පිරිසට එරෙහිව එල්ල වී තිබෙනවා. මීට ඉහතදීත් මෙලෙසම මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ විදේශිකෙක් සහ දබාන ප්‍රදේශයේ ආදිවාසීන් පිරිසක් මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් මහියංගනේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග කෙරෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.